guys, welcome back to Nishantha Day. අද මම ඇවිල්ලා තියෙන්නේ ආලත් එක්ක මගේ ආසම යන්න හිතාගෙන ඉන්න කැෆේ එකක්. ඒ තමයි Marine Drive එකේ තියෙන English Desert Cafe එක. ඉතින් මෙයාලගේ branches දෙක තුනක් තියෙනවා, කිරණපණිකක් තියෙනවා, Mount Lavender එකක් තියෙනවා. අද අපි ආවේ Marine Drive එකේ cafe එකට. ඉතින් මම වගේ චොක්ලට් පෙරේතීන්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න මියෝ ප්ලේස් එක තමයි ඉන්ඩස් ඩිසර්ට් කියලා කියන්නේ. ඉතින් මෙතනකී කොහොමවත් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක ගන්න බෑ. ඉතින් එහෙනම් අපි බලමු මම අද ඇවිල්ලා මොනවද යාළුවනි ට්‍රයි කරන්න කියලා. එහෙනම් ඉතින් අපි දැන් මේ මෙතන මෙනු එක පෙරල පෙරල මොනවද ඕඩ කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මොකද මේකේ චොක්ලට්ස් වලින් හදන කෑම වර්ග ගොඩයි. ඉතින් දන්නවානේ චොක්ලට් කිව්වහම කවුද අකමැති. ඉතින් ඔයාලට මෙතෙන්ට આવොත් වෆල්ස්, ඒකේ ස්වීට් ඇන්ඩ් සේවරි කියන දෙකම ඔප්ෂන්ස් වලට ඔයාලට යන්න පුළුවන්. ඊට අමතරව මොක්ටේල්ස් තියෙනවා, ෆ්‍රයිසස් තියෙනවා, චිකන් වින්ග්ස් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සහ සන්ඩේ අයිස්ක්‍රීම් මේ හැම දෙයක්ම ඔයාලට ඉංග්ලිෂ් ඩිසර්ට්ස් කැෆේ එකට આવොත් ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ යන්නේ මෙයාලගේ ආඩර් එක දාන්න. ආඩර් එක දැම්මම මෙයාලා අපේ ටේබල් එකට සර්ව් කරනවා. අපි ඉතින් බලමු ටේබල් එකට සර්ව් කරාට පස්සෙම මොනවද අපි ආඩර් කරපු කෑම ටික කියලා. ඒ වගේම තමයි ඔයාලට මෙතනට આવොත් වෙනම ස්නැක් කෝන එකක් තියෙනවා. ඉතින් මෙතන චිප්ස් වර්ග, චොක්ලට්ස්, නටෙලා මේ හැම දෙයක්ම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ තියෙන කැඩ්බරි එකක් තියෙනවා. ඊට අමතරව හැමෝගම මේ දවස්වල ෆේවරිට් එකනේ රාමෙන් කියන්නේ. රාමෙනුත් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ඉම්පෝර්ටඩ් බ්‍රෑන්ඩ්ස් තියෙන්නේ. හොඳ ක්වොලිටි එකේ චොක්ලට්ස් තමයි මෙතන තියෙන්නේ. අපි ඕඩර් කරපු අයිටම්ස් වලින් දෙකක් ආවා. ඉතින් මෙතන තියෙන්නේ බබල් වෆල්ස් දෙකක්. ඉතින් අපි ඕඩර් කරේ සේවරි ඇන්ඩ් ස්වීට්ස් කියන අයිටම් දෙකෙන්. ඉතින් මෙතන තියෙන්නේ ෆෘටියස් බබල් වෆල් එක විත් අයිස්ක්‍රීම් ඇන්ඩ් මං ඕඩර් කරපු එක චිකන් ඇන්ඩ් මෂ්රූම් ක්‍රීමි චිකන් ඇන්ඩ් මෂ්රූම් බබල් වෆල් එක. ඉතින් අපි ට්‍රයි කරලා බලමු කෑම එක කොහොමද කියලා. ක්‍රීමි චිකන් වෆල් එක නම් මාර රසයි. හොඳට ක්‍රීමි ගතිය තියෙනවා, හොඳට චිකන් දාලා තියෙනවා, හොඳටම මෂ්රූම් දාලා තියෙනවා, බටන් මෂ්රූම්. ඉතින් අන්තික වෆල් එක වුණත් හරිම සොෆ්ට්, කියන්නේ කටේ දිය වෙන ගානට වගේ වෆල් එකක් තියෙනවා. හරිම ක්වලිටි. ඉතින් හයිලි රෙකමෙන්ඩ් කරන්න පුළුවන් වෆල් එකක් තමයි ක්‍රීමි චිකන් ඇන්ඩ් මෂ්රූම් වෆල් එක. ඊට පස්සේ මම මේ ට්‍රයි කරන්නේ ස්වීට් අයිටම් එකෙන් ගත්ත ෆෘටියස් බබල් වෆල් එක. මේක වැනිලා අයිස්ක්‍රීම් එකත් එක්ක තමයි සර්ව් කරන්නේ. ඒක චොක්ලට් වලින් නාවල තියෙන්නේ. මාර මාර රහයි, ස්ට්‍රෝබෙරි, බනානා, ග්‍රේප්ස් මේ හැම දෙයක්ම මේ වෆල් එකේ තියෙනවා. ඉතින් ඇත්තටම ඒක මට දැන් කියනකොට කට කෙලේනවා. මාරම මාර චොක්ලට්, කියන චොක්ලට් කියන එක උපරින් දාලා තියෙන්නේ. ඔයාලා අනිවාර්යයෙන්ම ගියොත් මේ වෆල්ස් එක ට්‍රයි කරලා බලන්න. මාරම රසයි. ඉතින් අපි බෙවරේජස් වලට ඕඩර් කරේ ලෝටස් බිස්කෝෆ් මිල්ක් ෂේක් එකයි කිට් කැට් මිල්ක් ෂේක් එකයි. ඇත්තට මම කලින් කිට් කැට් එක නම් ට්‍රයි කරලා තියෙනවා, ලෝටස් බිස්කෝෆ් එක නම් මම ට්‍රයි කරලා තිබ්බේ නෑ මිල්ක් ෂේක් වලින්. ඉතින් මාරම රසයි ඒකත්. ඉතින් හොඳට අර ක්‍රීමි ගතිය, මිල්ක් ගතිය,
ඒ බිස්කෝෆ් එකේ ෆ්ලේව එක මේ හැම දෙයක්ම මේ මිල්ක්ෂේක් එකේ ඉන්ක්ලූඩ් වෙනවා. ඇතට දැන් අපි දෙන්නට මේ වෙනකොටත් මිල්ක්ෂේක් එකයි වෆල් එකයි කන්න පටන්ගෙන පොඩ්ඩක් දැන් වැඩි වගේ තිබ්බේ. එනවාට ඉතින් මේක අපි ගත්ත කන්න පෑ කියලා හෙමියට කන ගමන් චැට් එකක් දාගෙන හිටියා. මොකද ඔයාලා දන්නවද අපි තව එකක් ආඩර් කරා. අර පෙරහැරේ හොඳම ටික තියෙන අන්තිමට කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අන්තිමට මොනවද එන්නේ කියලා. ඒක තමයි හොඳම එක. අන්න ආවා 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 අපේ ඩෝම් එක. මම ඇත්තටම මේ ඉන්ලජ් එකට එන්න එකම හේතුවක් උනේ මෙන්න මේ ඩෙසර්ට් එක ට්‍රයි කරන්න ඕනි හින්දා. මම මොකද වීඩියෝස් දැකලා තියෙනවා මේකේ. ඉතින් අනිවාර්යයෙන් මට හිතුණා මම ට්‍රයි කරන්න ඕනෙම එකක් කියලා මේක. ඉතින් අපි බලමු කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවනේ කොහොමද ඩෝම් එක බ්ලාස්ට් කරාම කියලා. ඒකේ ඇතුලේ තියෙන්නේ ෆෘට් ස්වී බ්‍රවුනි කුයි වැනිලා අයිස්ක්‍රීම් එකයි විත් මිල්ක් චොක්ලට්. වව්, ඒක නම් මාර මත් වෙනවා. මොකද අපි ගොඩක් චොක්ලට් ෆ්ලේවර්ස් කෑවා සහ ස්වීට් ඒවා කෑවානේ. දැන් අපි මේ වෙනකොට හොඳටම මත් වෙලා ඉන්නේ. ඒනට කරන්න දෙයක් නෑ. අපි මේ කොහොම හරි ඉවරයක් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා දැන් අදින් අපි දෙන්නම් කොහොම හරි කනවා මේක. මේක මාර රසයි. ඔයාලට පේනවානේ මේකේ ප්‍රයිස් එකටත් මාර වර්ත්. මම ඔයාලට ප්‍රයිසස් ඔක්කොම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් මොකද දෙන්නෙකුට ෂෙයාර් කරගෙන කන්න මේක හොඳටම පුළුවන්. මොකද තනියෙන් කන්න ඇත්තටම අමාරුයි කියලා මම හිතනවා. ඒනට කන්න පුළුවන් කට්ටියත් ඇති. ඒනට මට නම් තනියෙන් කන්න අමාරුයි. මොකද මේකේ මාර විදිහට අර චොක්ලට් එක තියෙන හින්දා ඒක පොඩ්ඩක් අපිට කියන්නේ වෙන මොකුත් ගන්න නැත්තම් මේක විතර තනියෙන් කන්න පුළුවන්. අපි ඔබ්වියස්ලි වෙන මොන හරි ගන්නවනේ. ඉතින් ඒකත් එක්ක පොඩ්ඩක් මේ කන්න අමාරුයි. ඉතින් මේක ඇතුලෙත් අර කලින් අපි ගත්ත වෆල් එකේ වගේම ස්ට්‍රෝබෙරීස්, බනානා, සවර් ග්‍රේප්ස් මේ හැම දෙයක්ම ඉන්ක්ලූඩ් වෙලා තිබ්බා. ඉතින් ඔය විදිහට අද බ්ලොග් එක ඉවර වෙනවා, ෆුඩ් රිවිව් එක. ඉතින් මං හිතනවා ඔයාලට ඉංග්ලිෂ් ඩෙසර්ට්ස් කැෆේ එක ගැන හොඳ අයිඩියක් එන්න ඇති කියලා. ඔයාලත් අනිවාර්යෙන් එන්න ට්‍රයි එකක් දෙන්න. මේකේ රසම රස කෑම ටිකක් තියෙන්නේ. ඉතින් අපි බඩ පිරෙන්න, බඩ පැලෙන්න, මත් වෙන්නම කාලා ඉන්නේ. ඉතින් ඉස්සරහට අපි දාන ලස්සන vlogs බලන්න අනිවාර්යෙන් අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මෙහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට අපි video එකක් දාපු ගමන් ඔයාලට notification එක එනවා. එහෙනම් තව video එකකින් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. Bye bye.